ආයුබෝවන් බලලාභීන්ට යෝග භාවනා වඩන්නන්ට පමණක් නෙවෙයි වරම්ලාභීන්ට සීලොම දෙනාට මේ අනුගත වීම කියන කාරණාව නැතිවීම එමෙ නැත්නම් මේ ඒකාත්මිකතාවය කියන දේ නැතිවීම විශාලම අඩුවක් විශාල පරිහානියක් ඒගොල්ලන්ගේ ජීවිත තුළ හදා ගන්නවා මේ මේක සම්බන්ධව මූලික දැනුම බොහෝ අයට නැහැ මෙන්න මේ නිසා මට හිතුණා මේක සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න මොකද යම් යම් අය විමසන ප්‍රශ්න ඒකම අහන්න දකින්න ලැබෙන දේවල් මෙන්න මේ ආදී කාරණා විශේෂම ගුරුවරු ශිෂ්‍ය අතර ඇති වෙන ආරංචි වෙන මත ගැටුම් සම්බන්ධ මේ මොකද්ද මේ ඒකාත්මික වීම කියලා කියන්නේ අපි මේක ඊටාම සුළුවෙන් බැලුවොත් අද සමාජයේ බොහෝ අය තුළ නැතිම දෙයක් කියන්නේ අපි ඔක උදාහරණයකට කිව්වොත් එකමුතුකම කියලා කියන්න පුළුවන් ඉතම කුඩාතනින් මේක පටන් ගත්තොත් ඔය ආණ්ඩි හැද දෙනාගේ කැඳ හැලිය ඔගොල්ලෝ අහලා ඇති අන්තිමට මේ ආණ්ඩි හැද දෙනාට මොකද සිද්ධ වුනේ උණු වතුර බිල නිදා ගන්න මේ එකිනෙකා මත මේ අරය කරයි මෙයා කරයි එකම අවංක භාවයක් නැතිවීම මේකත් තමයි මූල ආරම්භය මෙන්න මේ මූල ආරම්භය ඇදිලා යනවා බොහෝම ඈතට සමාජ සිද්ධීන් එයාගේ චරිත ලක්ෂණ ජාතකයේ වැරද්ද ඇසුරු කරන්නන්ගේ වැරද්ද මේ බොහෝ කාරණාවල් මේකට මුල් වෙන්න පුළුවන් නමුත් මේ කිසිම දෙයක් කෙනෙකුට නිදහසට හෝ ගැලවීමට කාරණාවක් නන් නෙමෙයි කොහොමද ඔබට කවදාවත් විශ්වාධිකරණයක දිවත් දිවියන් ඉදිරියේ දිවත් වෙනත් කොතනම තැනක දිවත් සමාල්ලට උසාවි පොලිසිය වල කටින් ගහලා බේරෙන්න පුළුවන් බොරු නඩු බොරු සාක්කි දාලා බොරු දේවල් කියලා නමුත් මේ විශ්වෙන් නම් ගැලවීමක් ඇත්තේ නැහැ දිවියන්ගෙන් මේකට ගැලවීමක් ඇත්තේ නැහැ දහම් තුලින් මේකට ගැලවීමක් ඇත්තේ නැහැ එනිසා ඕනම කෙනෙකුට පුළුවන් තමන්ට වෙනස් වෙන්න. ඒ වෙනස් නොවුනොත් කරුණාකරලා මේ ශක්ති මාර්ගවලින් මේ වරම් මාර්ගවලින් ඔබ ඉවත් වෙන්න. හොඳම දේ ඒක. ඉවත් වෙලා සනසිල්ල තමන්ගේ ගැලපෙන රටාවට ඒ අනුව ජීවත් වෙන්න. එතකොට ඒවයි ඔළු පලාගෙන ගහගෙන වංචා කරගෙන අඩාගෙන දොඩාගෙන වැළපීගෙන සසර පුරාම ඔබට යන්න පුළුවන් මම නිතරම කියන එක දෙයක් තමයි මේ වරම් මේ ශක්ති මේ භාවනා මේ සියල්ල මොක්ෂය කරා යන මාර්ගය ඔබට ඒ හන්දියේදී මොක්ෂය කරා යන්නත් පුළුවන් නැත්තම් විදර්ශනා වඩලා නිර්වාණ මාර්ගය කරා මාර්ගඵල ලබාගෙන යන්නත් පුළුවන් හැබැයි මේ මොනම එකකට ගියත් ඔබ මේ ප්‍රධාන මාර්ගයේ අවතීර්ණ වෙලා යන්න ඕනේ. ඒක බුදුන් වහන්සේ කිව්වත්, ජේසු කිව්වත්, අල්ලා කිව්වත්, මම කිව්වත්, Hindu දහම කිව්වත්, කවුරු කිව්වත් ওই ටික තමයි කියන්නේ. මම මේ කියන්නේ මිනිස්සුන්ට මේ මාර්ගයේ ඇහැරිලා තියෙන තැන්. මම දකින තැන්. බොහෝ දේවල් මම දකිනවා. නමුත් මේක තමයි මහා හෙනේ හැටියට මම දකින්නේ. මේක ආభాෂයෙන් බොහෝ අයට එනවා. නමුත් ඒක එහෙමයි කියලා නිදහසට කාරණාවක් වෙන්නේ නැහැ. දැන් සමහර පවුල් වල ඉන්න තාත්තා අමු බේවද්දා. එක්කම වෙසඟනක්. එහෙමුණයි කියලා ඒගොල්ලන්ගේ දරුවෝ බේවද්ද වෙනවද? වෙසඟනෝ වෙනවද? හැමෝම එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණායි කියලා ඒක නිදහසට කාරණාවක්ද? නිදහසට කාරණාවක් නෙමෙයි. මම දන්න ගොඩාක් බේබදු තාත්තලා සූදු කෙලින තාත්තලා ඉන්න පවුල් ළමයි මහන වෙලා තියෙනවා. බොහොම සිල්වත් හාමුදුරුවෝ වෙලා තියෙනවා. නැත්තම් සමාජයේ
ඉන්න අරකු බිඳුවකත් ඒගොල්ලෝ බොන්නේ. ඇයි ඒක ආදීනව දැකලා? ඒ යා ග්‍රහණය කරගන්න විදිහ. මේක තමා තමන්ගේ ආකල්ප හදාගන්න කියලා කියන්නේ. තාතරකු බොනවන පුතා තරකු බොන්න ඕනේ. පුතාගේ ආදීනව දකින්න. ඒ බුද්ධිමත් අය. එවැනි අයට තමා සමාජේ මේ ලෝකේ දියුණුවක් කියන එකක් තියෙන්නේ. කෙනෙකුට කියන්න බුල අපි ඉති උගත් නැහනේ අපිට දැනුමක් නැහැ ඒක බොරු මේ ලෝකේ රට උලා කණ්ඩ ඔක්කොම පුළුවන් නම් රට රාජ්‍ය වලත් ගිහිල්ලා උලා කාලා මිනිස්සුත් එක්ක ඉඳලා කරණම් ගහලා ඔක්කොමත් කරලා එන්න පුළුවන් නම් මේ මේක තේරෙන්නේ නැහැ කියන්න බෑනේ සමාජෙ ගිහිල්ලා ඔක්කොම කපට සූත්‍රකම් කරලා ගාන්ට වැඩ ටිකක් කරගෙන එන්න පුළුවන් කෙනෙක් ඕක තේරෙන්නේ නැහැ කියලා කියන්න බෑ මේක තේරෙන්නේ නැති ගම නෙමෙයි මේ තමන්ගේ රටාවේ තමයි මේ ගමන් කරන්නේ මේ මෙහෙම චරිත යම් කිසි ශක්ති භාවනාවකට ආවත් බුදුදහමට ගියත් දෙවියන්ගේ පැත්තට වරම් වලට ගියත් මෙයා මේ රටාවෙන් මිදෙන්නේ මේ ආකල්පයෙන් මෙයා මිදෙන්නේ මෙයාගේ මේ හැසිරීම රටාවෙන් මෙයා මිදෙන්නේ මේකෙන් මිදෙන්නේ නැති තාක්කල් මෙයාගේ ගමන එතනම තමයි එහෙම වුන් තම හදා ගන්නවා කඩා ගන්නවා හදා ගන්නවා කඩා ගන්නවා ආයි හදා ගන්නවා ආයි කඩා ගන්නවා ඉදිරියට යamak නැහැ මේක හොඳට කල්පනා කරලා බලන්න ඔබ සමාජයේ ගිහිල්ලා ඔය සෙල්ලම් දාන්න පුළුවන් මොකද සමාජෙත් ඉන්නේ ඒ වගේම 70ක් නම් ඒ 70ත් එක්ක Tamanට ඒ විදිහට ගනුදෙනු කරලා ඉන්න පුළුවන් प्रश्न उसे ඒ තුල කිඳා බහිනා කියන්නේ ඒ කාරණාව තමන් හරියට කරනවා කියන එක. එතකොට බුද්ධ දේශනාවල පවා තියෙනවා මම මේ බුද්ධ දේශනාව වැදලා ගන්නේ වෙන මොනෝටත් නෙමෙයි. ඔව් බහුතරයගේ ආගම ඒක නිසා. අතට තේරුම් ගන්න ලේසියිනේ. නැත්තම් මෙතනට බුදුන් වහන්සේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා සම්මා සති යහපත් සීය යහපත් සිහියෙන් වැඩ කරන්න. කණ්ඩ ගියාම ඉන්නේ වෙන ලෝකෙක. බොණ්ඩ ගියාම ඉන්නේ වෙන ලෝකෙක. වැඩ කරනකොට ඉන්නේ වෙන ලෝකෙක. මේ හැම දෙයකම ඉන්නේ වෙන ලෝකෙක. එහෙම කරගෙනයි මේක කරන්නේ. භාවනාවක් කරනකොට ඒක කරන්න පුළුවන්ද? ආධ්‍යාත්මික දියුණුවක් ගන්නකොට කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මේ හැම දෙයක්ම ගනුදෙනු මත තීරණය කරන පිරිස් බවට පත් වෙලා තියෙනවා. ඒවෙන් මිදිච්ච ඉතාම අල්පයි. ඒ අල්ප කොටස තමයි මේකෙන් ජයග්‍රහණය කරා යන්නේ. මොකද මම දන්න සමහරු ඉන්නෝ. වියදම් කරනවා. ලොකු පිළිමත් ගේනවා. දේවාලෙත් හදනවා. භාවනාත් කරනවා. ගොඩේමක් නැහැ. හේතුව මොකද? ඒකාත්මික නොවීම. ඒකාත්මික නොවීම. ඇයි මේ ඒකාත්මික නොවන්නේ? හිතේ තියෙන වංචාව. පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරනවා. දාස ගණන් ලක්ෂ ගණන් පහන් පත්තු කරනවා. අටපිරි කර පූජා කරනවා. චෛත්‍ය වලට හැට්ට අන්දනවා. දාන දෙනවා. ඔක්කොම කරනවා. හැබැයි හිතේ යට තියෙන කුණ තව කෙනෙක් ඉන්නවා. එයාට ඒ තරම් වීදම් කරන්නවත් නැහැ. මල් පහන් පූජා කරන්නෙත් නැහැ. නමුත් ධර්ම මාර්ගයේ හැසිරෙනවා. එතකොට අර විදිහට දන් දෙන පින් දහම් මල් පහන් කරන කෙනාගේ පින්බලය පූර්ණව ලැබෙන්නේ නැහැ. නමුත් එයාට පින් 20ක් ලැබුණොත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නාට 80%ක් ශක්තියක් හදාගන්න පුළුවන්.
අර උපය උපින ඉතාම ඉක්මනින් ක්ෂය වෙලා යනවා. නමුත් මේ ශක්තිය එහෙම ලේසින් ක්ෂය වෙන ශක්තියක් නෙවෙයි. ප්‍රතිපදාමය ශීල. යමක් කරද්දි ඒක තුල දෙවියන් අපි උදාහරණයකට ගමු. තවත් උදාහරණයකට ගමු. භද්‍රකාලී මෑණියන් සමහර ලකුවට පිළිම හදාගෙන පෙරහැරවල් තියාගෙන හේවිසි ගහගෙන මේ භද්‍රකාලී මෑණියන්ට ඉතින් උඩ පැනලා මේ කරනමුත් චේතනාව මොකද්ද? මුදල්, එහෙම නැත්නම් ශක්තිය, තම් බලය. සමහර අය ආරුඪ වෙන ගෑනු අයව කතරගමදී එහෙම මං අහලා තියෙන අම්මා ශක්තිය දෙන්න අම්මා කියලා කෑ ගහනවා ඉන්නවා. මේ දේව දහම හරි සංකීර්ණයි. ඒ වගේම හරිම සරලයි. ඔබ දෙවියන් හෝ විශ්වය ඇසුරු කරන්නේ කොහොමද? ඒ හා සමාන ප්‍රතිබලයක් තමන්ට ලැබෙන්නේ. මේක ලොකු රහසක්. මේක අමතක කරන්න එපා. බුදු දහමත් එහෙමයි. ඔබ කොපමණ අවංකව කොපමණ පවිත්‍රව බුද්ධ ශක්තිය හා දහම එක්ක ඒකාත්මික වෙනවද, කලවම් වෙනවද, ඒ හා සමාන ප්‍රතිබලයක් ඔබටත් ලැබෙනවා. දෙවියන්ගෙත් එහෙමයි. සමහර විට නම් චූටි පිළිම කැලලක් මේ භද්‍රකාලි මෑණියන්ගේ තියෙනවා. මම දැකලා තියෙන හැමයි ඌට එක මහමෙරක් වගේ. අනේ ඒක ඉතින් ඒක නාවනවා, මල් තියෙනවා, පුද සත්කාර කරනවා. එයාට පුළුවන් හිටියද? නමුත් එයා ඉල්ලන්නේ මොනවද? මට යම් කිසි ශක්තියක් මේකක් මට ලබා දෙන්න, මට මෙහෙම කරන්න මං ආසයි. ඒක තමයි එයාගේ අහිංසක ඉල්ලීම. වැණියොත් ඉතින් hina වෙවි ඉන්නවා. හා 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 කියලා. සද්ද නැතු ඉන්නවා. ඒ ඉන්නේ මෙයාගේ පාරමිතාව තවත් වැඩි වෙනකන්. මෙයාගේ ශීලය තවත් වැඩි වෙනකන්. සහ මෙයාට එපා වේද කියලා මේ භද්‍රකාලි මෑණියෝ බලන්නේ. මම මේ භද්‍රකාලි මෑණියෝ කියලා උදාහරණයකදී උදාහරණයක්. නැත්තම් සියලුම දෙවියන් මේ ගැන තමයි මේ කැටි කරලා කියන්නේ. ඉනවෙන්නේ ඊට පස්සේ බලනවා මූට මේක එපා වේද. ටික දවසක් කරලා මේක කරදරයක් කියලා හිතයිද? මෙයා කරන්නා වූ චේතනාව මොකද්ද? මෙයා මුදල්ද බලාපොරොත්තු, බලයද බලාපොරොත්තු, නැත්නම් අවංකවම මට ආදරේද? මේ දේවල් මෙනු පරීක්ෂා කරනවා. මේක ක්‍රමයක්. තව ක්‍රම තියෙනවා. ඒවා පුද පූජා තියලා, නැත්නම් යෝග බලව මගින්, මන්ත්‍ර බල මගින්, නැත්නම් ගුරුවරුන්ගේ, නැත්නම් ඉන්න කප මහතුරුන්ගේ උදව්වෙන් ඒ ශක්ති වඩා ගන්නයි. මේවත් එහෙමයි. මේ මොන බලය අනුව කටයුතු වුණත් අන්තිමට මෙනු ගන්නේ අර තමන්ට අවංකව ආදරය කරන කෙනාගේ පැත්ත. මොකද මෑණියන්ට වටින්නේ මේ පුද පූජාවත්, ඒ අනිත් දේවල්වත් නෙමෙයි, මේ අවංක භක්තිය. මේක බොහෝ දෙනා වරද්දා ගන්න තැනක්. සමහර විට ඒගොල්ලන්ට මේක ඌමනා නැතුව ඇති. කාර්ය ආපුවාම ආරෝඪ වෙලා හරි ආකර්ෂණයකින් හරි ඒ කරුණු කාරණා කියලා ගානක් අරගෙන වැඩේ කරලා එහෙම වෙන්න තියෙගොල්ලන්ට. එහෙමනම් ඒගොල්ලන්ට ඒ විදිහට යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. හැබැයි ඒ වයි නීති රීති දිනනවා. ඒ නීති රීති අනුව එයා කටයුතු කරන්න ඕනේ.
හතර නම් හතර. හතරට නානුමුරිය කරන්න ඕනේ, බෙල් එක ගහන්න ඕනේ, පෙරහැර යන්න ඕනේ. මේක කරන දිව්‍යංග තේවාව ඒ වේදයට අනුව නීති රීති වලට අනුව කෙරෙන්න ඕනේ. නමුත් මේ අනිත් කෙනාට එහෙම නැහැ. ඔබට පුළුවන් වෙලාවක නාවපන්. ඔබට පුළුවන් දේක් දීපන්. එයාට තමයි මෑනියෝ අමිලම වූ ශක්තිය ලබා දෙන්නේ. මිල්ල කරන්න බැරි ශක්තිය දෙන්නේ එයාට තමයි. අධික බලයක් දෙන්නේ එයාට තමයි. ඒ මෑනියෝ දන්නවා ඔබ ආදරය කරන්නේ, ඔබ කැප වෙන්නේ මගේ බලයටවත්, මගේ රූපයටවත්, මගේ යමක් ලබා ගන්නවත් ඒ කිසි දෙයකට නෙමෙයි. ඔබ අවංකව මගේ බැතිමතේ එන්නේ ටිකයි මෑනියන්ට උනේ. ඒක දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාට? අද ආපස්සට ඔබ කල්පනා කරලා බලන්න. අවංක වෙන්න තමන් තුළට කිඳා බහලා බලන්න. ඔබ අදහන්නා වූ යම්කිසි දේවාත්මයක් තියෙනවනේ. නැත්නම් ඔබ වඩන්නා වූ යම්කිසි යෝගයක් තියෙනවනේ. යම්කිසි විශ්ව ශක්තියක් ඔබ වඩනවනේ. යම්කිසි දහමක් බුදු දහම හෝ ඔබ අනුගමනය කරනවනේ. ඔබ ඇත්තටම මේක තුළ අවංකව ඒකාත්මක වෙලා ඉන්නවද? එහෙම නැත්නම් ඔබේ පුද්ගලික අභිමතයක් ඉටු කරගන්නද මේකට අවතීර්ණ වෙලා තියෙන්නේ? මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. ඇත්තටම මොකටද ඔබ මේ යන්නේ? සමහරු ඉන්නවා කප් මහත්තයෙක් ළඟට, දේවාලයකට, ගුරුවරයෙක් ළඟට මේ යනවා. ගිලමේ ගනුදෙනුවක් මෙයා කරන්න හදන්නේ. එතකොට එයාට ගනුදෙනුවට අනුව වර්ම හදලා දෙයි ගෙදර යයි. ඒක කිසි කැටලුවක් නැහැ. ඒතර මොකරි ප්‍රශ්නයක් වුණොත් තාපෝ සල්ලි දෙයි, ගුරුවරයා ඉන්නාන කොම් මාතන වරම ඒ ටික හදලා දෙයි. මේකට නීති තියෙනවා. මස් මාංශ කන්න බෑ, මල ගෙවල් යන්න බෑ, කිලි වදිනවා, කවුරු හෝනීමක් කරොත් වදිනවා. මේ ඔක්කොම මේක තුල තියෙනවා. ඒතර මොකක් කරුණා මාපෝ කප් මහත්තයා ළඟට හරි ගුරුවරයා ළඟට අවිලා කියනකොට මගේ වරම දැන් මෙහෙම වුණාද? මා මෙහෙම දෙයක් මොකක් කර වෙලාද? නේ හිරයක් වෙලා තියෙනවා. මේ පූජාවට මෙච්චර යනවා. කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මාවත් දෙක ගැන මම මේ කියන්නේ. කිසිම ගැටලුවක් නැහැ. කරගන්න පුළුවන්. නමුත් දිවුරු බෙදන්නේ හැඳි දෙකක් අතේ තියාගෙන. එක හැන්දෙන් හැමෝටම බෙදන්නේ. උඹ එන්නා වූ මාර්ගය මොකද්ද? මේ මාර්ගයේ හැන්දෙන් මම උඹට බෙදනවා. උඹ එන්නේ මේ පැත්තේ හැන්දෙන්ද? මේ හැන්දෙන් උඹට බෙදනවා. ඒක තමයි තුලාව. ඒක තමයි තුලාව. මේක තමයි තුලණය වීම. එහෙම නැතුව අවංක භක්තිමත් වෙන එකට පුද පූජා දීලා වේදන් කළ ගනුදෙනු කරන හැන්දෙන් දෙවුරු බෙදන්නෙත් නැහැ. ගනුදෙනු කරන්න එන එකට ආදරණීය හැන්දෙන් බෙදන්නෙත් නැහැ. ගනුදෙනු කරන කෙනා නීති රීති තියෙනවා. වරමෙහි ශක්තියේ කාල සීමාවක් තියෙනවා. විශ්වයේ නීතියට බලපාන. නමුත් අවංකව ආදරය පිණසන කෙනාට ඒ කිසිම බලපාන්නේ නැහැ. ඒ සියලුම දේ දෙවියන්ගේ තියෙන ශක්තියෙන් ඉවත් කළා දානවා. ඒ භද්‍රකාලි මෑණියෝ නා භද්‍රකාලි මෑණියෝ බලන්නේ මේ බැතිමතා මොකද්ද මං ගැන හිතන්නේ? එයා අවංකව හිතන්නේ මටත් භද්‍රකාලි මෑණියෝ වගේ වෙන්න ඕනේ. එයාගේ අහිංසක බලාපොරොත්තු ඒක. මෑණියන්ට මොනවද අඩු? භද්‍රකාලි මෑණියන්ට දෙවිවරුන්ට මොනවද අඩු? කිසිම අඩුවක් නැහැ. තරම ඉල්ලීම් ඉල්ලනකොට මේ මෑණිය මොකද කරන්නේ? පරීක්ෂා කරනවා මෙයාව හොඳට. සමහරවිට වසරක් දෙකක් පරීක්ෂා කරන්න පුළුවන්. සමහරවිට මාස කීපයක් පරීක්ෂා කරන්න පුළුවන්. සමහරවිට කවුරුන් හෝ ප්‍රබල ගුරුවරයෙක් ඉන්නවනම් ගුරුවරයාට කියන්න පුළුවන් භද්‍රකාලි මෑණියන්ට මෙයා මෙහෙම කෙනෙක්, මෙයාට මේක කරන්න කියලා.
තොර මෑනියෝ සලකන්නේ ගුරුවරයාට. ඔබ කියනවා නම් මම දෙන්නම්. මෑනියෝ දෙන්නවා. එහෙම ඊව කරන්නේ. එතකොට රඳා පවත්තා ගැනීම හොඳේ තීම ඒ ගත්ත කෙනා තුල තියෙන දෙයක්. මට මුණගැහෙච්ච සමහර චරිත ඉන්නවා. මේව ගැන විශ්වාසයක් ඒගොල්ලන්ගේ තිබුණේ නැහැ. නමුත් මේ මාර්ගවලට අවතීනුනහම යම් යම් සංඥා සලකුණු මේගොල්ලෝ දකිනවා. ඊට පස්සේ මේක රහ වැටෙනවා. ඊට පස්සේ මේක දිගටම කරගෙන යනවා. හැබැයි ඒ කායන අරමුණකින් ඒගොල්ලෝ එක් කරනවා. ඒ විශ්වාසයේ භක්තිය ඒගොල්ලෝ තුල ඇති වෙනවා. ඒ භක්ති විශ්වාසය ඒගොල්ලන්ගේ බිඳින්නේ නැහැ. පටු අරමුණු චේතනාවල් නැහැ. කොයි යම් දෙයක් හෝ එක ඒකාත්මික වීම කියන්නේ මෙන්න මේක. විවාහයක් වුණත් එහෙමයි. දරුවෝ එක්ක වුණත් එහෙමයි. රැකියාවක් එක්ක වුණත් එහෙමයි. දැන් සමහරුනේ රැකියාවත් එක්ක ඒකාත්මික වෙලා. දැන් මේෂන් බාසල. ඌ රැකියාවත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නේ. කපට පට 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 බලලා ගල් ටික බඳගෙන යනවා. අපි කරන්න ගියා නම් ලෙවල් එක තියලා ළඹේ අල්ලලා නටලා හැරිලා පැය ගානක් යනවා අපිට ගල් පෙලක් බැලන්ස් කරගන්න. ඒත් හරියන්නේ නැහැ. ඇයි හුරුව නැහැ. රියදුරුව බලන්න. වාහනේත් එක්ක ඒකාත්මික වෙලා ඒක දන්නවා. වාහනේ අරන් යනකොට වාහනේ පිටිපස්ස මේ හරිය අතන මේකේ මේ මේකේ ඔක තනි කර එයාගේ ඇඟේ තියෙන ඩ්‍රයිවිං අන්න ඒ වගේ. මේක ඇඟට තියෙන්න ඕනේ. ඇඟට ගන්න ඕනේ. බාහිරින් තියන් ඔබ මේක යන්න හදනවා නම් කවදාවත් මේ ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඔබ බොහෝ අයගේ කරු කුරු වලට මූලික හේතුව මෙන්න මේක. ඒක තමන් තීරණය කරන්න. තමන්ට මේ ඕන මාවතක යන්න පුළුවන්. ඒ කිසිම ආයි වාදයක් නැහැ. නමුත් සමහරු බලාපොරොත්තු වෙනවා බාහිර මාර්ගවල යන ගමන් උත්කෘෂ්ඨ වූ ප්‍රතිඵල. කියන්නේ ඉහළම ප්‍රතිඵල බලව. ඒක වෙන්නේ නැහැ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේවාට හොඳ උදාහරණ තියෙනවා. තෙල් නම් තෙල්. මේ තෙල් බිඳුව වතුර බවට හැරුණොත් මේක තවදුරටත් තෙල් එක්කන මේ තියෙන්නේ. ඔබට තෙල් එක්ක එකහුව වෙන්න ඕන නම් ඔබත් තෙල් බිඳුවක් වෙන්න ඕනේ. ඔබ වතුර බිඳුවක් වෙලා තෙලුත් එක්ක එකහුව වෙන්න දඟලනවා නම් ඒක නිෂ්ඵලයි. දැන් තේරෙනවදනේ? දැන් තේරෙනවද? දෙවියන් කියන්නේ මේ විශ්වයේ ශක්තිය කියන්නේ තෙල්. ତୁର ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ තෙල් බවට පරිවර්තනය වෙන්න ඕනේ. මේ තෙලත් එක්ක එකහුව වෙන තවත් තෙලක්. ඒ තෙල එකහුව වුණාම කාට හරි කියන්න පුළුවන්ද මේ පොල් තෙල් ටික, මේ කොහොඹ තෙල් ටික, මේ මී තෙල් ටික කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඔක්කොම තෙල්. නමුත් එතන වතුර දැම්මොත් තෙල් එක එකහුව වෙනවද කවදාවත්? එකහුව වෙන්නේ නෑ. බුදුදහමට ජේසුතුමාගේ දහමට හින්දු දහමට විශ්ව දහමට මේ හැම දහමටම මේ කාරණා ටික පොදුයි. ඔබ අධ්‍යාපනයක් ලබනවා නම් මේ අධ්‍යාපනයත් එක්ක ඔබ ඒකාත්මික වෙන්න ඕනේ. ඒ උගන්නන ගුරුවරයාත් එක්ක ඒකාත්මික වෙන්න ඕනේ. ඒ විෂයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. සමහරවල් ඉන්න ඉගෙන ගන්න ගියාම ගණන් පීරියඩ් ගණන් කියනකොට උට ඔක්කාරට එනවා. අපිරියයි ඒක. එයා කැමති වෙන්නේ නැහැ කවදාවත්. නමුත් විභාග පාස් වෙන්න නම් අකමැත්තෙන් හෝ ගණන් ඉගෙන ගන්න ඕනේ. විභාගෙ පාස් වෙන්න ඕන හින්දා ගණන් ඉගෙන ගන්න ඕනේ. නමුත්
විභාගෙත් පාස් වෙනවා. නමුත් අනාගතයේ දවසක කවදාරි මතක් වෙනවා මම ඇත්තටම ගණන් කැමැත්තෙන් ඉගෙන ගත්තා නම් අද කියන එක හිතනවා. එයි ඊට පස්සේ ගණන් බැරි වෙනවා. එයා අරමුණු කළා තියෙන විභාගෙ විතරයි පාස් කරගන්න ආවා පැන්නා. නමුත් ඊට පස්සේ අනාගතයේදී මේ ගණන් ඕන නම් ගියා මට ඕලෙල් පන්තියේදී මෙහෙම ගණන් කියලා දුන්නා තමයි. මේ x y අරෝමයා කියලා දුන්නා තමයි. දැන් මතක නැහැ මොනවද කියලා. ආ ඉදිරියට යෑම එතනින් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් අය ආව පහු කරන් යද්දි එයාට සිද්ධ වෙනවා ඉදිරියට යන්න ඕන නම් නැවත ආපහු මේ ගණන් ටික ක්‍රමානුකූලව ඉගෙන ගන්න. එතකොට එයා ඒක ඉගෙන ගන්නකොට අනිත් දේ යන්න ඕන හරියට ගිහිල්ලා ඉවරයි. ඔබ දැකලා තියෙනවද වැස්සියෝ? වැස්සි පැටියට කිරි දෙනවා දැකලා තියෙනවද? වෛද්‍ය පරීක්ෂණයක් හරි කරලා බලන්න, නැත්තම් ප්‍රායෝගිකව හිතලා බලන්න. ඔබ ගිහිල්ලා වැස්සිගේ තනේ කට තියලා උරනකොට ඔබ මොකද හිතන්නේ? කිව්වොත් කවුරු හරි මේක හරි ගුණයි මෙහෙම බොණ්ඩේ තනේ හොදලද දන්නේ නැහැ. තනේ කුණුද දන්නේ නැහැ. විස බීජයක් ඇති. අනේ මන්ද ඉතින් බොණ්ඩත් එපා කියලා කට තියලා ගහලා ඉතින් චුච්චුක් ගාලා ටිකක් උරලා මේ කිරි ටිකක් බීලා බොණ්ඩෝ නම් වාලේ වදින් පොරෙන් ආ හරි කියලා හරියනවද ඒක? ඇඟට අල්ලනවද ඒක? නැහැ. වැස්සි මොකද මේ වෙලාවේ කරන්නේ? වැස්සිට ඔබ කෙරෙහි ආදරයක් උපදිනවද? ඔබ පෝෂණය කරන්න හෝ ඔබට ජීවය දෙන්න හෝ ඔබට යහපතක් කරන්න වැස්සිගේ චේතනාවක් තියෙනවද? නැහැ. දෙන්න තුළුම මේ චේතනාව නැහැ. මේ කිරිබීම සාර්ථක වෙනවද? අසාර්ථකයි. පැටිය ගිහිල්ලා බොනවා අම්මයිගේ. ඒ පැටියට ඒ අම්මගේ තනි හිරිකිතක් එන්නේ නැහැ. පැටිය හිතන්නේ අම්මා තනේ හොදලද දන්නේ. මේ තනේ ගොමු සුට්ටකුත් තියෙනවා. පැටිය ඒව බලනවද? නැහැ. පැටියගේ බලාපොරොත්තුව මොකද්ද? අම්මගේ සෙනෙහස, අම්මගේ පෝෂණය. විශ්වයත් ඒ වගේ, දෙවියනුත් ඒ වගේ, ගුරුවරුත් ඒ වගේ. ගුරුවරයෙකුත් විශ්වයත් දහමත් කියන එක මේ වැසි වගේ. බොන්නේ කවුද? ඔබ. ඔබ මේ ගුරුවරයා හෝ දෙවියන් හෝ විශ්වය හෝ බොන්න ඕනේ හින්ද බොනවා කොහොම හරි අප්‍රියයන් කමන්නේ නැහැ කියලා එහෙම මෙහෙම ලෙව කාලා පිවොත් හරියනවද? ඔබට පෝෂණය ලැබෙනවද? විශ්වයත් ඔබ මෙහෙමයි කියලා දැනගෙන විශ්වයත් ඔබට උරාගෙන පල්ලේ මට මොකද කියලා නිකන් හිටියොත් ඔබට පෝෂණය ලැබෙනවද? ලැබෙන්නේ. එතකොට වැසි පැටිය ගිහිල්ලා බොනකොට වැස්සට මොකක්ද ඇති වෙන්නේ? මහා සෙනෙහසක් ඇති වෙනවා ඒ පැටිය ගැන. ආදරයක් ඇති වෙනවා, කරුණාවක්, මෛත්‍රියක් ඇති වෙනවා. අනේ මුගේ අතපය හයි වෙන්න මුට හොඳට මේ කිරි ටික මම එහෙම සතෙක් එහෙම අපි හිතන විදිහට කියන්න ඕනේ නැහැ. ඒ සතාගේ සෙනෙහස කියන එක ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වැස්සිකේ තියෙන සියලුම ශක්තිය සහ සාරය මේ වහු පෙටිය උරා ගන්නවා. ඒකෙන් තමයි එයා පෝෂණය වෙලා නැගිටින්නේ. එහෙම නැයි කියලා වැස්සිට මොකක් අඩුවක් වෙනවද? අඩුවක් වෙන්නේ නැහැ. වහු පෙටියට මොකක් හානියක් වෙනවද? හානියක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි විශ්වයේ තියෙන දහම. දැන් මේ කතාව විතරක් නෙමෙයි, තවත් කතන්දර තියෙනවා. අපි සමහර අයට උපදෙස් දුන්නා මේකෙන් මිනිස්සු විවිධය මේවා ගන්න හැටි. අපි මම කෙනෙකුට ආපුවාම කියන්න පුළුවන් ඔයා මේ මාර්ගේ යන්න නම් වරම් මාර්ග හෝ සත් භාවනා මාර්ගය යන්න නම් ගෙදරින් ඈත් වෙන්න, පෞල් ජීවිතවලින් ඈත් වෙන්න, මිනිස් තමන් වෙනම කාමරයකට යන්න, වෙනම නිදාගන්න, වෙනම කටයුතු කරගන්න, ඔයාගේ ඇඳුම් වෙනම තියාගන්න, වෙනම හොදගන්න, මිනිස්සුන් එක්ක මේ
නිදාගන්න ඒව කරන්න යන්න එපා. මේ ශක්තිය හදාගන්න. මෙහෙම කිව්වහම මේක වැරදියට ගන්න යොම් කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලන්ගේ දැක්මනුව තමයි මේක හිතන්නේ. ඊට පස්සේ කෙලින්ම අර උපදෙස් දුන්න ගුරුවරයාට හරි කවු මහත්තයාට හරි කෙලින්ම කියන්නේ මොකද්ද? ගෙදරගේ හා අරෝ කිව්වනේ මේ මට ඔයත් එක බුදියන් දෙපයි කියලා. මට වෙනම ඉන්න කිව්වනේ. ආ ඒ එයාගේ දැක්මනුව තමයි මේ දකින්නේ. මේ මුං ඇවිල්ලා වාචාලියෝ. අර කියන දේහි අරුත නෙමෙයි ගන්නෙ. අපි මොකක් හරි දෙයක් කිව්වහම ඒකේ අරුත් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්නා වූ පුද්ගලයාගේ චර්යා රටාව මත. දැන් මේක වනචරයක් අහගෙන හිටියොත් ඌ මේක විග්‍රහ කරගන්නේ වනචර පැත්තට. වෙන දැනුම් තේරුමක් ඇති කෙනෙක් ගත්තොත් එයා තේරුම් කරගන්නේ මේ විදිහට. වංචනිකේ කපටියෙක් අතර එයා යන්නේ හොරෙක් අහන් හිටියොත් ඌ හොරාගේ සිතුවිලි යන ඌ ඒක හිතන්නේ. එතකොට කවුද මෙතන වෙනස් වෙන්න ඕනේ? මොකද්ද වෙනස් වෙන්න ඕනේ? ධම වෙනස් වෙන්න ඕනද? ක්‍රමවේදේ වෙනස් වෙන්න ඕනද නැහැ? මේක අහලා ක්‍රියාත්මක භාවයට පත් කරන පුද්ගලයාගේ මානසික තත්ත්වය නිරුල් වෙන්න ඕනේ. දැන් කාට හරි ගිල්ල කිව්වොත් බහුපෙටියේ ඔය වස කිරුබන කතාව කිව්වා. දැන් අපි ගෑනු කෙනෙකුට කිව්වයි කියලා. ගුරුවරයෙක් හරි මේ හාමුදුරුව කියන්න පන්සලේ අක්කො හාමුදුරුව හරි කපු මහත්තයෙක් හරි නැත්තම් යම් ගුරුවරයෙක් හරි ගිහිල්ලා ගෑනු කෙනෙකුට ඕක කිව්වයි කියන්නෝ. එතකොට මේ ගෑණිගේ හිතේ තියෙන වනචරකමට මේ ගෑණි හිතන බලපං අර හාමුදුරුව මෙහෙම කිව්වනේ වැසි පැටියගෙන් කිරිබොනවා මෙහෙමයි කියලා. ඒක හෙන වනචර කතාවක් නේ කිව්වේ. ඒක නෙමෙයි මේකගේ මේ තේරුම මේකගේ කියන්න බෑද? කියන්න පුළුවන්. කියන්න පුළුවන් හාමුදුරුව වැස්සිටයි පැටියටයි උපමා කළා. මේ හාමුදුරුව කිව්වේ මේ හාමුදුරුවත් එක්ක මේ මේ මොකක් හරි මෙහෙම එකක් කරන්න දෙන්න කියලා. තමා මේකම මට කිව්වේ. එහෙම හිතන්න බෑද? හිතන්න පුළුවන්. එහෙම නැත්තම් හොරෙක් આવොත් ඒ හොරා හිතන්නේ වෙන හොර හිතකින්. වංචාකාරයෙක් આવොත් ඒ හිතකින්. නමුත් බුද්ධිමත් මනුස්සයෙක් આવොත් එයා තේරුම් ගන්නවා මේ උපමාවක් කිව්වේ. දැන් බුදුන් වහන්සේ මේවත් තියෙන උපමා කතා කියලා අපේ සමාජයේ තියෙන උපමා කතා. අපි යම් කෙනෙකුට උපමාවක් දෙන්නේ ඒක තවත් පැහැදිලි කරලා එයාට ඒක දකින්න. යම් කෙනෙක් කියන මට ඒ මට තේරෙන්නේ නැහැ කියන එක. ඉතින් තේරෙන්නේ නැහැ කිව්වහම දැන් ඒකාත්මික වයන් මෙහෙම වයන් කියලා කිව්වම මට තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැහැ වුණාම මොකද වෙන්නේ? උපමාවක් කියනවා. කිව්වහම අනිත්‍යකායක ග්‍රහණය කරගන්න. හා මේක තමයි කියලා තියෙන්නේ. ඔන්න තේරුම් ගන්න හැටි. එතකොට කවුද මෙතන වෙනස් වෙන්න ඕනේ? මෙතන කවුද වෙනස් වෙන්න ඕනේ? මෙන්න මේක තමයි තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න කියලා කියන්නේ. මොකද එවැනි පුද්ගලයෝ ඇත්තටම හොයලා බැලුවොත් උන් තමයි වනචර. නැත්නම් උන් තමයි හොරු. නැත්නම් උන් තමයි වංචාකාරයෝ. ඒ තමන්ගේ ආකල්ප තුල ඉඳගෙන තමන්ගේ සමාජීය මට්ටමේ ඉඳගෙන අනිත් අයගේ දේවල් ඒගොල්ලෝ විග්‍රහ කරගන්නවා මෙහෙමයි කියලා. කවුරුන් හෝ කෙනෙක් හාමුදුරුවෝ හෝ බණක් කිව්වොත් එමෙ එක එක තේරුම් ගන්න ඕක එක එක විදිහට. එක්ක උන්ට උන්ට වාසි වෙන විදිහට හිතා ගන්නවා. ඉතින් මේක හරියන්නේ නැහැ. මේක නෙමෙයි කරෙන්න ඕන. ඔබ අද ඉඳන් හෝ ඔබ සූනියන් දෙවියන්ට හෝ කාලිමෑණියන්ට හෝ මේ පහනක් තියලා වරයක් ඉල්ලනවා නම් නැත්තම් ඔබ වරමක් කරන කෙනෙක් නම් ඔබට වරමින් ගැලවිලා ඉහළට යන්න ඕන. ඕන් නැත්තම් ඉතින් මොහොම ඵලයල්ලා. හොඳම වැඩේ එහෙම චරිත තියෙනියුන් ඉන්නවා නම් හොඳම වැඩේ ඌත් දන්නවා නම් මට මේ කියන හත්තිලව් තේරෙන්නේ නැහැ. නැත්තම් එක්ක මේක මේ කියන එක මට හරියන්නේ නැහැ. මට ඕනේ මගේ වරම කර දෙයියනේ කියලා දෙවියන් හා ඔය තියෙන ගනුදෙනුව කරගෙන යන්න. මොකද ඒවට ගනුදෙනුව වලට සරිලන භූතාත්ම ඕන් තරම් ඉන්නවා. දේවාත්මත් ඉන්නවා. ඒගොල්ලෝ පුද පූජා ගත්ත පින් ගත්ත ඒ කටයුතු කරා හරි. නමුත් ඉන් ඔබට ඔබට යන්න ඕන.
ඔබට භද්‍රකාලී මෑණියෝ හා සමාන වෙන්න ඕන. ඒ පරිවාරයට ඒකරාශී වෙන්න ඕන. භද්‍රකාලී මෑණියෝ තුළ දිය වෙන්න ඕන. ඔබත් තෙලක් වෙන්න ඕනේ. භද්‍රකාලී මෑණියෝ තෙලක් නම් ඔබත් තෙලක් වෙන්න ඕනේ. ඔබ වතුර බින්දුවක් නම් දිවි සම්මෙට මේ තෙලට එක්කහු වෙන්නේ නැහැ. මේ මේක තමයි සරලම උදාහරණය. ඒ නිසා තමයි බොහෝ අය කංකෙන්දිරි නගන්නේ. මෙච්චර කල් අවුරුදු 3ක් 4ක් අපි මෙහෙම කර ආරම්භ කරා. දැන් තාම මේ සාත්‍තර කියනවා මේවා කරනවා. ඉතින් කිසිම නැහැ මේ සල්ලි නම් හම්බ වෙනවා. ඉතින් බලය කියලා ඉතින් එහෙම මොකුත් නැහැ. තාම නැහැ. ඇයි? ඔන්නෝ තමයි හේතුව. ඒ යමක් තුලට දියවීම යමක් තුලට ද්‍රාවණය වීම මෙන්න මේවා සිද්ධ වෙන්නේ මේවයි ආකල්ප හදන්නේ මේවයි දැනුම Tamanට ආభాෂය ලැබෙන්නේ මේ යහපත් ගුරුවරු ආශ්‍රයෙන් එහෙම නැත්නම් ආරණ්‍ය සේනාසන පන්සල් ශිල්පායතන පීඨයන් මෙන්න මේවා තුලින් තමයි මේවා ආభాෂයෙන් එතකොට ඔබ පීඨාශ්‍රමයකට ඇතුළු වුණාම මේ පීඨාශ්‍රමයේ තියෙන්නේ මෙන්න මේ දේවල් මේක තමයි ආශ්‍රමයක තියෙන වටිනාකම මෙතන හදන්නේ මෙන්න මේ ටික හැදෙන්න ඕනේ තේ ටික ඒක තමයි නියම ශිල්පයතනය දෙවිවරු සජීවීව නියම විදිහට ශක්තිය දෙන්නේ සහ දිවුරු ජීවමානව සැරිසරන්නේ මෙන්න මේ ශිල්ප ආයතන සහ පීඨාශ්‍රම තුලයි. දෙවියන්ගේ ප්‍රියතම දෙයක් තමයි මේ පීඨාශ්‍රමයන් කියලා කියන්නේ. මොකද දිවුරු දන්නෝ මේ හදන්නේ ආධ්‍යාත්මික පිරිසක්. මේ ආධ්‍යාත්මික පිරිස නිර්මාණය කරන්න නම් මූලික දැනුම් සම්භාරය මූලික හැසිරීම් ටික මේගොල්ලන්ගේ හැදෙන්නේ ශිල්ප ආයතනෙන් කියලා දිවුරු දන්න. ඒක නිසා තමයි අඟුලිමාලල වගේ අය තමන්ගේ ගුරුවරයා කිව්වේ මොකක්ද අන්තිමට මට ගුරු පූජාවක් කරපන් ඇඟිලි 1000ක් කපලා. බෑ කිව්වේ නෑනේ. පස්සට පැන්නේත් නෑ. අපෝ මට හිරිකිතයි කිව්වේ නෑ. අනේ මං බයයි හිරේයි කිව්වෙත් නෑ. ඒ තරම් ලබාගත්තා වූ ශිල්පයට කරන්නා වූ බොහොමන එනං අඟුලිමාල මේ අවීචියට යන්න බෑ ගියේ නෑ ඇයි චේතනාහම් බික්කවේ කම්මං වදාමි ඒ ගුරුවරයා පායට ගියාද ඒත් නෑ ඒව ගැඹුරු දහමක් ඒක අපි විග්‍රහ කරමු හරි එතකොට මේක තමයි මේ තමන් තුල පිහිටවා ගන්න ඕනේ මේ මෙවැනි ශිල්ප ආයතන තුලින් තමයි මෙන්න මේ පෝෂණය කියන එක ලැබෙන්නේ. දැන් මගේ මේ YouTube channel එකත් මම ශිල්ප ආයතනයක් හැටියට තමයි මම දකින්නේ. ඕගොල්ලෝ මට හම්බුන උනත් ඈතක දුරක හිටියත් මම දන්නවා මේක ඉන්න බොහෝ පිරිස් මේ උන් හිතින් මා එක්ක ඉන්නේ. මම දන්නවා උන් භාවනා කරන්න ඉස්සෙල්ලා මාව මතක් කරනවා. හැම දෙයකටම මාව උන් මතක් කරනවා මම දන්නවා. එහෙම ඉන්න අය කවුද කියන්නේ මම හොඳටම දන්නවා. ඒගොල්ලෝ මාත් එක්ක ඒකාත්මිකයි. නමුත් ජීවිතේ අපි දැකලවත් නැහැ. මුණ ගැහිලා නැහැ. නමුත් අපි ආධ්‍යාත්මික ලෝකෙදී මේ ඔක්කොම එකට එක්ක අහුවෙනවා. මොකද සමහර අය මට කතා කරලා කියලා තියෙනවා. ගුරුතුමා මම දැකලා නැහැ. මම මේ කයිවාරුවක් කියනවත් මේ මම වැඩ කියන්නවත් කියනව නෙමෙයි. මේ ගුරුතුමාව අපි දැකලවත් නැහැ. ගුරුතුමා මෙන්න මේ හැඩරුවද? මං කෝ මෙහෙමද? ඔව්. මම ඊයේ භාවනා කරගෙන ඉන්නකොට ඔබතුමා කිව්වේ හැටියට මම මේ ටික කරගෙන ගියා. මගේ මෙහෙම තනක් තිබුණා. එතෙන්දී මේ ගුරුතුමා වගේ කවුරුර හිටියා මගේ ඒ කොටස මට සම්පූර්ණ මම නිකන් කවුරු තල්ලු කළා ඉස්සරහට දැම්මා වගේ වුණා. එහෙම මට කියලා තියෙනවා. මං කියනවා ඒ වෙන්නේ තියෙන්නේ. එහෙම ඒකාත්මික වීම මේක තමයි විශ්වයේ තියෙන බැඳීම.
එතකොට මේ ශිල්ප ආයතන තුලින් බිහි වෙන්නේ යහපත් දැක්මක් ඇති පිරිසක්. මේගොල්ලන්ගේ එකම දැක්ම මොකද්ද? බඩට කන එකවත් සල්ලි හම්බ කරන එකවත් මේ වෙන දෙයක්වත් නෙමෙයි. මේගොල්ලෝ ඕනෑම කැපකිරීමක් කරලා මේ ආධ්‍යාත්මික ගමන යන්න මග හසර හදාගන්න උත්සාහ කරන පිරිසක්. ඒක තමයි ඒවයි තියෙන වෙනස. ඉතරේ අඟුලිමාලල වගේ ඒ ගුරුරයා කිව්වේ ඒ දෙත් ඇහුවා. ඔකද එයා දන්නෝ මම මේ ලබා ගත්තේ හෝ ලබා ගන්නේ අමිල ධනයක්. මේ ගුරුවරයා තමයි මගේ මව හෝ පියා. ඔකට සිසුවේ කියපෙන්නේ ගුරුවරයා මත. ශිෂ්‍යයෙක් කියපෙන්නේ ගුරුවරයා මත. ආභාෂයට ගන්න ගුරුවරයා. එයා පොඩි දරුවෙක් වගේ. එයා නිතර යහපත් ශිෂ්‍යයා නිතරම ගුරුවරයාම හොයනවා. ගුරුවරයාම හොයනවා. ඒක හැටි. යම් ප්‍රශ්න අහනවා. ගුරුවරයාගෙන් දෙයක් අහගන්න හරි ආසයි. දැනගන්න ආසයි. නමුත් සමහර දේවල් ගුරුවරු කියන්නේ නැහැ. කියලා වැඩක් නැති බව දන්නවා. එහෙනම් තමයි කියන්නේ ඔබ කරලා මේක බලාගනි. එසේ ශිෂ්‍යයාට අවබෝධය ලබා දෙනවා. ඒ නියම ශිෂ්‍යයාට ගුරුවරයා විසින් බලය සම්ප්‍රේෂණය කරනවා, දැනුම සම්ප්‍රේෂණය කරනවා. ඒ ශිල්ප ආයතනයක් එයා ගොඩනගුවා නම් ඒ ගොඩනගපු ශිල්ප ආයතනයේ එයාගේ ශක්ති මූලයක් තියෙනවා. මේ ශක්ති මූලයට මේ ශිෂ්‍යයාව සම්බන්ධ කරනවා. සම්බන්ධ වුණාම ගුරුවරයා දිනාගත් විශ්වයේ යම් ශක්තියක් තිබේද, දැනුමක් තිබේද, මේ සියලු දැනුම මේ ගුරු අභිෂේක කළත් මේ ශිෂ්‍යයාට ස්වයංක්‍රීයව බාගත වෙනවා. සංක්‍රියව බාගත වෙනවා. නමුත් ශිෂ්‍යයෙක් යම් සාමාන්‍ය ප්‍රශ්න අහපුවාම ඒකට ගුරුවරයෙක් උත්තර දෙන්න ඕනේ. දැන් උදාහරණයක් කවුරු අහනවා මේ භද්‍රකාලි මෑණියන්ගේ මේ මොකක්ද මේ? ඒක තුඹ හොයාගනින්කෝ. නැත්තම් ඒකට උත්තර දෙන්න. ඒ ශිෂ්‍යයව මගහරි. එහෙම නෙමෙයි. Taman ශිෂ්‍යයෙක් හදනවා නම් ඒ ශිෂ්‍යයා ගැන වගකීම ගුරුවරයා ගන්න ඕනේ. මොන කාණ්ඩෙන් දේ ශිෂ්‍යයව බාරගත්තේ කියන එක මත තමයි ඒක පදනම් වෙන්නේ. උපදේශක තන්තුරෙන් බාර ගන්න නැහැ ඉන්නවා. පරම ගුරුවරු ඉන්නවා. ඒ වගේ ගුරුවර කාණ්ඩ මං කලින් විග්‍රහ කරලා ඇති. ඒ කාණ්ඩ තියෙනවා. ඒත් මේක තුලින් තමයි ශිෂ්‍යයා පුරුදු වෙන්නේ. ඒකාත්මික වීම කියන්නේ මොකක්ද? ඒත් මේ ඉස්සෙල්ලා මෙයා ඒකාත්මික වෙන්නේ කාටද? මේ ගුරුවරයාට. ඊට පස්සේ එයා එකෙන් ප්‍රතිලාභ ලබලා දැනුම ලබලා ඊට පස්සේ එයා පුරුදු වෙනවා මේ විශ්වයට ඒකාත්මික වෙන්න කොහොමද? නැත්නම් දේවාත්මයක් තුළට ඒකාත්මික වෙන්නේ කොහොමද කියන එක දැනගන්න. ද ඔබ යම් කිසි විදියකින් භද්‍රකාලි මෑණියන්ට ඒකාත්මික වෙලා ඔබ ඉන්නවා. ඔබේ තියෙන මොන හරි තියෙන ගති වෙනස් නොකරගත් ගති නැවත ඔබට බලයත් එක්ක මතුවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ නිකම් එළියට විසිරෙනවා. ඔබ ඒ තෙල් ගොඩෙන් ඔබ වතුර බිඳුවක් බවට පත් වෙනවා. පත් වුණාම දෙවියන්ගේ තියෙනව ප්‍රබෝෂර චේතනාවන් වෙනයි ඔබේ කුණු අදහස් වෙනයි. එතකොට මොකද වෙන්නේ? එතන හිටියත් සොක් ගාල එළියට විසිරලා යනවා. මෙන්න මේ ටික තමයි මට ඒකාත්මික වීම යමක් හරියාකාරව කරන්න කොහොමද, හරියාකාරව බලයක් ශක්තියක් ගොඩනගා ගන්න කොහොමද කියන එක ගැනයි මට දැනුවත් කරන්න ඕනේ. කොයි අතටත් සාමාන්‍ය ජීවිතේදී බා උයන කොට උනත් ඉවිල්ලත් එහෙමයි. දැන් සමහර අය ඉන්නවා ඉවුවම පුදුම රසක්. ඌ දාපු මල දාන්නේකුත් නැහැ. අපිත් ගිල්ලන මොනා බන්ද බොල දාන්නේ ඕක තමයි මාත් දැන් මේ. නමුත් එයාගේ චේතනාව මොකද්ද? මේක මල වදයක් මුන්ට තම්බන්න ඕනේ එහෙම දෙයක් නෙමෙයි. අනේ මුන්ට කණ්ඩ දෙන්න. මේ යහපත් චේතනාවෙන් ආදරයෙන් කරුණාවෙන් මෙයා මේ උයන්නේ. ඒකෑම හරිය රසයි. ඔබ දන්නවද? මිනිස්සුයෙකුට ගෑණියෙකුට හෝ මිනිහෙකුට පුළුවන් ආහාර උයන ගම තමන්ගේ තියෙන මනෝ ස්වභාවය තමන්ගේ තියෙන චිත්ත තරංග මේ ආහාරයට එක්කහු කරන්න එක්කහු වෙනවා. නැතු එයා මේ මෙන්න මේ චේතනාව දාලා හැඳි ගන්න ඕනි කියලා එහෙම හැඳි ගන්නව නෙමෙයි. ඒ එයාගේ තියෙන සුභ හෝ අසුභ කිරණ ඒ චේතනාවන් මේ ආහාරයට බලපානවා. මොකද මේ කරන්නේ නිර්මාණයක්. මේ නිර්මාණය මොකද්ද? සියලු සත්වෝ ආහාරයෙන් යැපෙන්නේ. එතකොට මේ සත්‍යයේ ප්‍රධාන යැපෙන්නා වූ
ජීවය උපදවන්නා වූ මේ ආහාරයට මෙයාගේ තියෙන කළු කිරණ එකහුව වෙනවා. ඒක කනේ උන්ට මොකද එච්චර රසක් ඒක තේරෙන්නේ නැහැ නීරසයි. ඒක කෑවෙන් පස්සේ වෙන වෙන ලෙඩ. මේක ගැඹුරු න්‍යායක්. ඒකනේ සමහරු කියන්නේ සතු මරපියුන් කණ්ඩෙපා කියලා කියන්නේ. ඒ කියන්නේ සතා බය වෙලා ළඟේ ලේ කෝප වෙලා එහෙම මැරනවා කියලානේ කියන්නේ. එතකොට ඒ මස් හොඳ නැහැ කියලා කියන්නේ. මේ මේ බොරු නෙමෙයි මේ කතන්දර. මේ සත්‍ය. මෙන්න මේ වෙන්නේ දෙ මේ විශ්වයේ තියෙනවා. ඒ කියන්නේ සෞභයමක් කරනවා නම් ඒකට අවංක වෙන්න ඒකාත්මික වෙලා හරියට ඒ වැඩේ කරන්න. එහෙම නැත්තම් එහේ මට ඒ වැඩේ කරන්න බෑ මං සල්ලි දීලා බඩු ගන්න සයිස් එකට මම වැඩේ කරන්නම් කියලා එහෙම වැඩේ කරගන්න කිසි ගැටලුවක් නැහැ. නමුත් අර විදිහට දෙවියන් සමග දෙමෝපියන් සමග ගුරුවරුන් සමග විශ්වය සමග දහම් මාර්ග සමග ඔබ ඒකාත්මික වෙනවා නම් උත්කෘෂ්ඨ ඵල ලබා ගන්න ඕන නම් මේ කියනා වූ ක්‍රමවේද අනුගමනය කරන්න. එහෙම නැත්තම් දෙයියනේ කියලා ආරෝඪ වෙන වරමක් හරි ඔළුව වන්න එකක් හරි එක මොකක් හරි රස්සාවක් හරි එක පවුල් කාගෙන හරි දෙයියනේ කියලා ජීවත් වෙලා ඒවට එන්නේ නැතුව